The following program is in Sinhalese. මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලින්. මාසචාක භූමි ශ්‍රී ලංකා. සීත සමේ බලා වැඩි නොපෙනී යන්නේ. හිතන්දර හිරුපාය දිලින්නයි. සඳදිය Triple Z 92.3 FM. Triple Z 92.3 FM. You are listening to Radio 3 Triple Z. Broadcasting in your language. 3 Triple Z. Melbourne Ethnic Community Radio. Triple Z 92.3 FM. 3 Triple Z. ශනිදා සාදය මද නලක මුණුමුණුව ඇසෙන සඳ සඳ ඇසක පිණිබිඳුද මැකෙන සඳ කොඳ මලක මතක සුව නැගෙන සඳ විඳගනිමු මේ සොඳුරු උදය අද ආයුබෝවන් මේ ත්‍රිපිටකලි සෙට් ගුවන්විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සංග්‍රහය ශානිදා සාදයයි. දුම්නස නැති වුණා නව වසර එළඹුණා අවුරුදුදා ප්‍රීතිවන්ත මතු කරමි මල්හින දුම්නස නැති වුණා නව වසර එළඹුණා අවුරුදුදා ප්‍රීතිවන්ත මතු කරමි මල්හින සාමයේ ගීතයේ රැවුනගේ දස අටේ සාමයේ ගීතයේ රැවුනගේ දස අටේ ඉරි ඉතිරේවා නව වසරේ ඉතිරේවා නවවසරේ සාමයේ ගීතයේ සෙවුලගේ දස අටේ සාමයේ ගීතයේ සෙවුලගේ දස අටේ කිරි ඉතිරේවා නවවසරේ කිරි ඉතිරේවා නවවසරේ මත බුලතින් අඩු නොවී සුර සැප මිහි පිටම වී පන්දි මේ කිරිතිරි කොඩ මඩු සරුසාරවි මත බුලතින් අඩු නොවී සුර සැප මිහි පිටම වී පන්දි මේ කිරිතිරි කොඩ මඩ සරුසාරවි සාමයේ ගීතයේ සෙවුනගේ දස අටේ සාමයේ ගීතයේ සෙවුනගේ දස අටේ කිරිතිරේවා නව වසරේ ඉතිරේවා නවවසරේ සාමයේ ගීතයේ සෙවුනගේ දස අටේ සාමයේ ගීතයේ සෙවුනගේ දස අටේ කිරි ඉතිරේවා නවවසරේ කිරි ඉතිරේවා නවවසරේ
එච්.ආර්. ජෝතිපාල චූරින් ඒ ගායන කරන්නේ අලුත් අවුරුද්දේ. අලුත් අවුරුද්දක් ලැබිලා. ඔබ ඉදිරියේ අලුත්ම අලුත් පොතක් තිබෙනවා. හිස් පිටු 365ක් තිබෙන පොතක්. වචනයක්වත් නොලිව නැවුම් පිටු 365ක්. අද ඔබ මේ පොතේ පළමු පිටුවේ යමක් ලියන්න උත්සාහ කරනවා. මොනවද ලියන්න ඕනේ? කවුද ලියන්න ඕනේ? ලියන්න ඕනේ ඔබමයි. කවුරුත් ඔබව වළක්වන්නේ නැහැ. ඔබම හිතා ලියන්න. කල්පනා කරන්න. ගිය අවුරුද්දේ ලියන්න හිතාගෙන හිටිය. ඒත් ලියන්නට බැරි වුණ දෙයක් තියෙනවා. එහෙනම් මේ අලුත් පොතේ නැවුම් පිටු අතර ඔබට පුළුවන් ඒ දේ ලියන්න. ඒත් මතක තියාගන්න. ඒ ලියන හැම වචනයක් අතරම මිනිස්කමේ සුවඳ රඳවන්න ඕනේ කියන කාරණය. ජීවිතයට ආදරය නුවන් සමරපති සමගින් ජයන්ත මට මුලින්ම මුණ ගැහෙන්නේ මීට අවුරුදු කීපයකට කලින් ලංකාවේදී. මා එදා ගමන් කළ ත්‍රිරෝද රථයේ රියදුරා ඔහුයි. අනෙකුත් රියදුරන්ට වඩා ඔහුගේ කතාබහේ තිබුණු වෙනස නිසාම මා වුමනාවෙන්ම ඔහුව කතාවට ඇදගත්තා. ඔහු ඔහුගේ ජීවිත කතාව මා සමග බෙදාගත්තා. ජයන්ත මුලින්ම රැකියාව කළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක. සති දෙකක නිවාඩුවක් අරගෙන ජයන්ත ගමට යන්නේ ඔහුගේ විවාහ උත්සවයේ කටයුතු සඳහා. සති දෙක ඉතාම ඉක්මනින් ගෙවිල යනවා. එනිසාම ඔහුට හිතනවා තව සතියක් වැඩිපුර ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. ඔහු යාළුවෙක්ගේ මාර්ගයෙන් ආයතනට දැනුම් දීලා වැඩිපුර සතියක් ගමේ ඉන්නවා. නිවාඩු අවසාන වෙලා ඔහු ගෙදර එන්නේ දෙසැම්බර් මාසයේ අවසාන දවස්වල. අලුත් ජීවිතය, අලුත් අනාගතය, අලුත් බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන ජනවාරි පළවෙනිදා වැඩට යන්න ලෑස්තින ජයන්තට දැනගන්න ලැබෙනවා නොදන්වා නොපැමිණීම මත ඔහුව රැකියාවෙන් ඉවත් කර තිබෙන බවට. කොතරම් පැහැදිලි කර දෙන්න ගියත් ස්ථිර සේවකයෙක් නොවුණු ඔහුට ආයතනය හුම්කන් දෙන්නේ නැහැ. ජයන්ත කියන විදියට අනාගතය ගැන තිබුණුවේ සියලු බලාපොරොත්තු, සියලු සිහින ෂණයකින් බිඳවැටීම නිසා ඔහු ඉතාම දැඩි මානසික පීඩනයකට ලක් වෙනවා. සති කීපයකට පස්සේ ඔහුගේ මිතුරෙක්ගේ ත්‍රිරෝද රථයක දවසේ කුලියට වැඩ කරන රියදුරා වශයෙන් ඔහු අලුත් රස්සාවක් පටන් ගන්නවා. දවසක් එම රථයේ ගමන් කරන කාන්තාවක් බොහොම කනස්සලු ස්වරයෙන් කතා කරනවා ඇගේ වත්ති තියෙන පොල් ටික කඩා ගන්න කෙනෙක් නැතිවීම ගැන. කතාව අවසානයේ ජයන්ත කියනවා මම දන්න කෙනෙක් ඉන්නවා මට එක්කන් ඉන්න පුළුවන් ලබන සතිය කියලා. කාන්තාව බොහොම සන්තෝෂ වෙලා දිනයක් ඒකට නියම කර ගන්නවා. ජයන්ත එදා ගෙදර එන්නේ මම කොහොම හරි මේ රස්සාව මට ගන්නවා කියලා හිතාගෙන. ජයන්තට ගස් නගින්න පුළුවන් වුණාට පොල් කඩන රස්සාව කවදාවත් කරලා තිබුණේ නැහැ. ඒ නිසාම ඉතුරු දවස් ටිකේ ජයන්ත කලේ තමන් අඳුරන ගෙවල් වලට ගිහිල්ලා ස්වේච්ඡාවෙන්ම පොල් කඩපු එක. නියමිත දිනේ ආවාම ජයන්ත ඒ කාන්තාවගේ ගෙදරට ගිහිල්ලා ඒ වත්ති තිබුණු පොල් ගස් ටිකේ පොල් ටික ඔක්කොම කඩලා ඉවර කරනවා. ඒ වැඩ ගැන සන්තෝෂ වෙන කාන්තාව ඔහුට කියනවා අපේ මහ ගෙදරත් පොල් ගස් ගොඩාක් තියෙනවා. මං කැමතියි ඔය අය ටික කඩලා වාහනයක දාගෙන මෙහාට ගෙනල්ලා දෙනවා නම් කියලා. එහෙම කියලා ඇය ජයන්තගේ අතේ අත්තිකාරම් මුදලකුත් තියෙනවා. ඒ වැඩෙන් තවත් වැඩකට, ඒ වත්තෙන් තවත් වත්තකට. මේ විදියට මාස 6ක් ඇතුළත ජයන්තට තනියම වැඩ කරගන්න බැරි තරමට වැඩ වැඩි වෙනවා. ඔහු කියන විදියට ඔහුට විශාල ඉල්ලුමක් තිබුණා විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන්. ඔවුන් පොල් කඩන වැඩේ විතරක් නෙමෙයි පොල් එලි ගහන වැඩේ, පොල් කොළඹට ගෙනල්ලා විකුණන වැඩේ පවා ජයන්තට බාර දෙනවා. මට ජයන්තව මුණ ගැහෙන්නේ මේ සිද්ධිය වෙලා අවුරුදු 2කට වගේ පස්සේ. ඒ වෙන විටත් ජයන්ත කියන විදියට ඔහු ළඟ 20 දෙනෙකුට අධික ප්‍රමාණයක් රස්සාව කරනවා. ඒ වගේම ඔහුට අයිති ත්‍රිරෝද රථ සහ ලොරි ප්‍රමාණය 15කට වඩා වැඩි. මේක මීට අවුරුදු 10කට පමණ පෙර ලංකාවේ සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්. මේ 2016 ජනවාරි මාසයේ මම මේ කතාව ඔබ සමග බෙදාගත්තේ ඔබේ මේ අවුරුද්දේ තියෙන සියලු සිහින, සියලු බලාපොරොත්තු, සියලු ඉලක්ක ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම යම්කිසි මොහොතක නැගෙන බාධාවක් හෝ අවිරතාවයක් නිසා නිකමටවත්
අපේ ඒ සිහින අතහැර දැමීම අපට තරම් නොවෙන බව ඔබට මතක් කර දෙන්න ඕන නිසා. ඔබට සුබ දවසක්, සුබ අලුත් අවුරුද්දක්. අලුත් අවුරුද්දේ දෙවැනි දවස. අද ලස්සන දවසක්. හොඳට ඉරපායලා තිනවා. ඔය ජනේල් කවුළුව පොඩ්ඩක් ඇරලා බලන්න කොච්චර ලස්සන දවසක්ද කියලා. ඉතින් මේ වගේ ලස්සන දවසක මේ වැඩසටහන ආරම්භ කිරීමේදීම ඔබ අප සම්බන්ධ විය හැකි ආකාර ගැන ඔබ දැනුවත් කරන එකයි අපේ යුතුකම. වෙනද වගේම 04:33.438.535 04:33.438.535 අපේ දුරකථනයට කෙටි ඇමතුමක් එවීමෙන් නැත්නම් කෙටි පණිවිඩයක් එවීමෙන් ඔබට පුළුවන් ඔබේ අදහස් දක්වන්නට 04:33.438.535 ඒකම facebook.com/shanidasadiya facebook.com/shanidasadiya ඒ තමයි අපේ Facebook පිටුව. ගොඩවන්න අපේ Facebook පිටුවට අපේ වැඩසටහන සම්බන්ධ වන්නට නැත්නම් අපේ වැඩසටහනට නැවත සවන් දෙන්නට අපේ වැඩසටහන පිළිබඳ පණිවිඩය ඔබේ හිතවතුන් අතර බෙදා ගන්නට Facebook පිටුව හරහා ඔබට පුළුවන් වෙනවා. මේ වැඩසටහන වැඩි පිරිසක් අතරට ගෙන යාම සඳහා අපි ඔබෙන් බලාපොරොත්තු වන සහයෝගය තමයි මේ Facebook පිටුව හරහා ඔබේ හිතවතුන්ට මේ වැඩසටහන පිළිබඳ පණිවිඩය ප්‍රචාරය කිරීම නැත්නම් පැතිරවීම. සමාජ නිවේදනය. රොක් බෑන්ක් පාරමිතා බෞද්ධ විහාරස්ථානය 2016 ජනවාරි මාසය සඳහා විහාරස්ථානයේ ආගමික කටයුතු. ජනවාරි 23 සෙනසුරාදා පෙරවරු 8:30 සිට සවස 4:30 දක්වා සිල් සමාදන් වීම විහාරස්ථානයේදී සිදුවේ. මාසික ධර්මදේශනයේ ජනවාරි 30 සෙනසුරාදා රාත්‍රී 7:30 සිට පැවැත්වේ. ආහාරපොල පැවැත්වීමටද සංවිධානය කර තිබේ. විහාරස්ථානයේ දුරකථන අංකය 97-47-19.2. මහමෙවුනා භාවනාසපුව මෙල්බන්. ධර්මදේශනයේ සහ අසිරිමත් සත්බුදු වන්දනාව 2016 ජනවාරි 1 දින. මම හිතන්නේ මේක ගිය පසුගිය පළවෙනි දාති විච වැඩසටහනක් පිළිබඳවයි මේ නිවේදනය තිබෙන්නේ. ඊට පසුව තිබෙනවා මාසික සීල භාවනාමය වැඩසටහන ජනවාරි 3 ඉරිදා උදේ 6:30ට. ඒ කියන්නේ හෙට ඉරිදා උදේ 6:30 සිට සවස 4:30 දක්වා. පැවැත්වෙන ස්ථානය නොම්බර 71 මොන් බල්ක් රෝඩ් මවුන්ට් එව්ලින් මෙල්වේ 120E2. මේ අවස්ථාව සඳහා ඔබට කෙරෙන සුපින් බර ආරාධනයයි. වැඩි විස්තර සඳහා මහමෙවුනා භාවනා අසපුව 97-36-39-37. මේ සෙව්වන්දිකා බේරත්න සමග රෝහණ විරසිංහ. ඉන්න
ගෙවමි සන්තාප සංවේග නොම දෙන්නෙමි බෝගලගේ කතන්ද අපි අද යමි ජනතාව බොහොම මහන්සිලා කරන කර්මාන්තයක් ගැන කතා කරනවා. මොකද ගැමියෝ ගොවිතැන් කරනවා, හස්ත කර්මාන්ත කරනවා. මේකත් ඒ වගේ තමන්ට පියක් රුපියා ගන්න කරන කර්මාන්තයක්. බඹර කැපීම. මම බඹර කැපීම ගැන පොඩි විස්තරයක් කරන්න. පැණි එකතු කරනකම දෙකක් තියෙනවා. මී වද වලින් පැණි එකතු කරනවා, බඹර වද වලින් පැණි එකතු කරනවා. මී පැණි ගොඩක් වෙලාවට ගන්න රස කැවිලි හදන්න ගන්නවා. ගොඩක් වෙලාවට මේ බීත් තෙත් වලට තමයි මී පැණි උපයෝගී කරන්නේ. බඹර පැණි එහෙම නෙවෙයි, ගොඩක් වෙලාවට ගන්නවා මේ රස කැවිලි හදන්න ඔය සරමත් පැණි පෙරා ගන්න ඒ වගේ දේවල් මේක උපයෝග කර ගන්නවා. වැඩි ජනතාව නම් මස්කල් තබා ගන්නත් මේක පාවිච්චි කරා. ඉතින් මේ බඹර කපනවා කියන එක බොහොම අමාරු වැඩක්. මීවද හොයාගන්න එක ලේසි. මොකද ගල් බෙන්නවල, ගස් බෙන්නවල ඒවා බොහොම ළඟ තියෙන එක. නමුත් බඹර එහෙම නෙවෙයි, විශාල පර්වත මුදුන් වල බඳිනවා. නොතෙමෙන තැන් වල. ගස් මුදුන් වල ඒවා බඳිනවා. ඒවා කපා ගන්න මිනිස්සු ඒ තැන් වලට යන්න ඕන. මේකට පාවිච්චි කරනවා වැල්ලිනිමං, පාලීය හැරපට මේ ප්‍රයෝග කරගන්න දේවල්. මේ වගේ එලිලා ගිහිල්ලා අර බඹරේ කියන තැනින් කපලා ගන්න ඕනේ. කපලා ගන්න දුම් අල්ලනවා. මේ දුම් අල්ලන්න කියන එක නේද දුම් මැඩිය කියලා. ඒකට කට්ට කොංජල්ලා කියන දාලා ඒගොල්ලෝ හදා ගන්න දුම් එන්න ක්‍රමයක්. ඉතින් මේ හැරපට දිගේ නැගලා මේ බඹරේ කපා ගන්න ඕන දුම් අල්ලලා දුම් අල්ලුවම බඹරු නගිනවා උඩට. ඒ උඩට නැගිටු කාල සීමාව ඇතුළත මේ බඹර වදී කපන බිමට බහින්න ඕන. ඒ බැස්සේ නැත්තම් මේ බඹරු කනවා. මොකද ඒ කාල සීමාව ඇතුළත නම් ආපහු බඹරු වෙනවා වදීට. ඊට කලින් කපා ගන්නවා. ඉතින් මේ උඩට නගින හොට මේ හැරපට කියන එක තමයි මේ ජීවිත ආරක්ෂාවට කියන එකම දේ. මේ හැරපට දෙන්නේ පවුලේ ළඟම ඥාතියෙකුට, එහෙම නැත්නම් මස්සිනාට, ඒ වගේ බොහොම හිතේසුවන්සි කෙනෙක්ට. සමහරවිට මේගොල්ලෝ අතනොත් මේක අතෑරලා දුවනවා. සමහරවිට අතෑරෙනවා බඹරු පල්ලෙහාට අවුත් කනකොට. එතකොට ජීවිතේ කොහොමද අර බඹරේ කපන්න ගිහින් ජීවිතේ අනුතරු. බඹර කැපීම සම්බන්ධව ගෙතුන කවි තියෙනවා ලස්සන. මම ඒ කවියක් කියන්නම් බඹර කැපීම සම්බන්ධව. උඩමාලේ මල්වැසි වැස්සත් යනවා, බිම්මාලේ ලේවැසි වැස්සත් යනවා, ලිපලිග්ගල් තුන ඉහිරුණ මුත් යනවා, නාගස බඹරේ කපන්න දෙන්නම යනවා. අයියයි මල්ලී කතා වෙනවා මේ බඹරේ කපන්න ඕන. මේ නපුරු හීන දැක්කත් මේ බාධා පිට පෙන්නුවත් අපි මේ බඹරේ කපන්න හෙට යනවා කියලා දෙන්න තීරණේ. ඊට පස්සේ මේ දෙන්න කියලා මේ බඹරේ කපනවා. ඒ බඹරේ කපනකොට සිදුවන සිදුවීම මේ විදිහට ලස්සනට කවියකින් කියලා තියෙනවා. බඹරේ තිබෙන ගසමුල සිට මම ඉන්නා, නැගුණා ගසට බඹරෙට දුම දෙන මෙන්නා, රැගෙන වඩිය විට විට ගිනි හුම දුන්නා, එකලා බඹරේ විසුරුනේ එන සැර මෙන්නා. යන්නේ බඹරෙට දුම් ඇල්ලුවම මැස්සෝ ඉහිරුනේ එන සැර වදින්නා වාගේ. ඒ විසුරුන ටිකට දැන් බඹරේ කපාන පාතර බහින්නත් ඕන. මැස්සේ නැත්තම් වැඩි වරදිනවා. ඉතින් මේ විදිහට බොහොම අමාරුවෙන් කපාගෙන එකතු කරගන්න පැණි අපි රස කරලා කනවා. මේ කර්මාන්තයේ අමාරුකම අපි දන්නේ නැහැ. එහෙම කියනවා. බඹරු සිය ගණන් ඇඟලි උරා බොති, පළයන් අයි ජන්ඩි මම එන ගමන් නැති කියලා. ඒ කියන්නේ මල්ලි දහවුඩට ගිහිල්ලා බඹරේ කපනකොට මොන ක්‍රමෙන් හරි බඹරු ඇවිස්සද කණ්ඩ ගත්තා. අයියා හැරපට ඇතලා දාලා දුවන්න පටන් ගත්තා. මල්ලි කියනවා මම අපහු වෙන එකක් නෑ, ඔබ දුවලා බේරියන්නේ. ඒ වගේ බොහොම අමාරු කර්මාන්තයක් මේක. මේ කර්මාන්තය ගැන තව ගොඩක් අපි කතන්දර තියෙනවා, අපි වෙනත් වෙලාවක කතා කරමු. ගෝගලගේ කතන්දර දයාන් රණසිංහගේ ඉදිරිපත් කිරීමක්.
තාක්ෂණ නිමේෂය උදය ගෝවින සමගින් වසර කීපයකට පෙර තාක්ෂණික පාරිභාෂික ශබ්දකෝෂයට එකතු වුණ ක්ලවුඩ් යන වචනය දැන් දැන් බහුලව භාවිතයේ දෙනවා. මොකද්ද මේ ක්ලවුඩ් එක කියන්නේ? කොහෙද ක්ලවුඩ් එක තියෙන්නේ? මොනවද ක්ලවුඩ් එකෙන් අපට තියෙන ප්‍රයෝජන? සමහර විට මේ ප්‍රශ්න ඔබටත් මතුවෙලා ඇති. ක්ලවුඩ් යන වචනය මෑතක සිට අලුතෙන් යොදන්නට පටන් ගත්තට එය අන්තර්ජාලයේ හැඳින්වීමට යොදා ගන්නා තවත් වචනයක් ලෙසයි අර්ථ ගන්වන්නේ. බොහෝ අවස්ථාවල අන්තර්ජාලයේ හැඳින්වීමට වලාකුලක සංකේතයක් යොදා ගන්නවා ඔබ දැකලා ඇති. නූතන තාක්ෂණයේ දියුණුවත් සමගම අන්තර්ජාලය හරහා දත්ත අධික වේගයකින් හුවමාරු කර ගැනීමට හැකිවීම තුළින් නොයෙකුත් අන්තර්ජාල සේවාවන් ක්ෂණිකව තම නිවසේ ඇති පරිගණකයට පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව උදා වුණා. software applications මෘදුකාංග සහ data storage facilities දත්ත ගබඩා පහසුකම් මේ අතුරින් ප්‍රධාන තැනක් ගන්නවා. මෙසේ ලබා ගන්නා සේවාවන් cloud services නමින් හඳුන්වන අතර මෙම ක්‍රියාදාමය cloud computing ලෙසට නම් කර තිබෙනවා. අන්තර්ජාලය හරහා නොමිලේ ලබා දෙන ඊමේල් සේවාවන් වෙන hotmail, yahoo mail හෝ gmail ඔබ භාවිත කර තිබේ නම් ඔබ cloud services පිළිබඳව යම් දුරට අත්දැකීම් තිබෙන කෙනෙක්. dropbox, icloud, OneDrive, Google Drive මේ cloud storage සේවාවන් අතරින් කිහිපයක්. ඔබගේ පරිගණකයේ ගබඩා කර නොමැති අන්තර්ජාලය හා සම්බන්ධ වීමෙන්ම පමණක් ලබාගත හැකි සෑම සේවාවක්ම cloud service එකක් හැටියට හඳුන්වන්නට පුළුවන්. අද ව්‍යාපාරික ලෝකය ශීඝ්‍රයෙන් cloud computing වැළඳ ගනිමින් පසු වෙනවා. සේවා සපයන පරිගණක මිලදී ගැනීම, මෘදුකාංග මිලදී ගැනීම, තාක්ෂණික ශිල්පීන් සඳහා වැටුප් ගෙවීම, නඩත්තු කිරීම, විදුලිය සහ සිසිලන පහසුකම් සැපයීම, මෘදුකාංග බලපත්‍ර ලබා ගැනීම, සේවාවන් එනහිටීම නිසා සිදුවන කාලනාස්තිය දරා ගැනීම ආදී නොයෙකුත් වියදම් සම්පූර්ණයෙන්ම මගහරවා ගැනීමට හැකිවීම cloud සේවාවන් භාවිතයේ ඇති ප්‍රධානතම වාසියයි. එසේම අන්තර්ජාලයට සම්බන්ධිත පරිගණකයක් භාවිතයෙන් ඕනෑම ස්ථානයක සිට සේවාවන් ලබා ගැනීම සහ ඕනෑම ස්ථානයක සිට නඩත්තුව සහ පාලනය කිරීමේ හැකියාවද cloud සේවාවේ තවත් සුවිශේෂත්වයක් වෙනවා. cloud සේවාවන් අඛණ්ඩව සැපයීම සේවා සපයන්නන්ගේ වගකීම වන අතර එම සේවාවන් මිලදී ගැනීම තුළින් කිසිම බාධාවකින් තොරව තම සේවා ස්ථානය පවත්වාගෙන යාමට සමාගම් හිමිකරුවන්ට හැකි වෙනවා. මේ අතර අද ලෝකයේ ප්‍රධාන මෘදුකාංග සපයන සමාගම් සියල්ලම පාහේ තමන්ගේ නිෂ්පාදන cloud සේවාවන් හරහා වෙළඳපොළට නිකුත් කිරීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. Google Apps for Work සහ Microsoft Office 365 මේ අතුරින් ප්‍රධාන තැනක් උසුලනවා. කාමරයක් තරමට විශාල අති දැවැන්ත පරිගණක භාවිතයෙන් ආරම්භ කළ පරිගණක චාරිකාව ටැබ්ලට් පරිගණකයකට කැටිකොට සේවාවන් සොයා වලාකුල් අතරට පිවිසුණු අපි මීළඟට තරණය කරන්නට සැරසෙන්නේ කුමන දනව්වක් කරාද? දැස් තල්වා බලා සිටිමු. ඉදිරිපත් කළ මම උදය ගෝවින්න. වික්ටර් රත්නායක මේ සංගීතවත් කර ගායනා කරන්නේ ප්‍රේම කීර්ති දල්විස්ලියෝ ගීයක්. සඳ කැන්දී ඇතිලා අඳුරේ ඇතිලා වනඳුරු රැ තනිකම නැ සොයා ඉන්න ගනඳුර තරුණිවලා මගේ එළිය හද ඔබ පමණි සඳ කැන් වැසීලා අඳුරේ හිටිනා අනඳුරු රැ අනිකම නැ සොයා ඉන්න ගනඳුර තරුණිවලා මගේ එළිය හද ඔබ පමණි ජීවිතයම සතු එකම සුවේ ඊසර පහරක වෙලෙනු පෙනේ ජීවිතයම සතු එකම සුවේ ඊසර පහරක වෙලෙනු පෙනේ
මේලොව මා සතු ඈ සතු ඒනෙතු අසල්වාසියෙකු සොයනු දැනේ සඳ කැන් වැසිලා අඳුරේ හෙතිලා ගණදුරු රෑ තනිකමනේ සොයා එන්න ගණදුර තරුණිවල මගේ එළිය අද ඔබ පමණි අන් සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන් සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයක පවරා සඳ කැන් වැසිලා අඳුරේ හෙතිලා ගණඳුරු රෑ තනිකමනේ සොයා එන්න ගණඳුර තරුණිවල මගේ එළිය අද ඔබ පමණි සඳ කැන් වැසිලා අඳුරේ හෙතිලා අඳුරේ තිලා අඳුරේ තිලා Do you have a business or event you would like advertised on 3ZZZ? 3ZZZ is the largest ethnic community radio station in Australia, broadcasting in 68 languages to over 400,000 listeners worldwide. We can help your business reach thousands of new customers in your own language. Call 3ZZZ now on 9415 1928. අද දවසේ ශ්‍රී ලංකාවේ පුවත් කෙරෙහි අවධානයක් යොමු කරන්නටයි මේ කාලය අපි යොදාගන්නේ. අද දවසේ ශ්‍රී ලංකාවේ පුවත්පත්වල පළ වූ ප්‍රධාන ප්‍රවෘත්ති කිහිපයක් අපි තෝරගන්නවා. ලක්බිම පුවත්පත වාර්තා කරනවා ව්‍යවස්ථා වෙනසකට මන්ත්‍රීහු 26 වෙනිදා රැස් වෙති කියලා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව ලබන 26 වෙනිදා සිට ව්‍යවස්ථා සම්පාදක කාර්ක සභාවක් ලෙස රැස්වීමට නියමිතය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දිනාගේම සහභාගිත්වයෙන් යුතුව සෙංකෝලය තැන්පත් නොකර මෙම කාර්ක සභාව රැස්වීමට නියමිතය. ඒ අනුව මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්වනු ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 9 වෙනිදා පාර්ලිමේන්තුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව අගමැති කථානායක විපක්ෂ නායක යන තනතුරු මෙම ව්‍යවස්ථාපිත කමිටුව තුළ නිල බලයෙන් ප්‍රධානීන් බවට පත්වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ව්‍යවස්ථා සම්පාදක කාර්ක සභාව පළමුවෙනි සතියේ සහ 4 වන සතියේ රැස්වීමට නියමිතය. එම රැස්වීම වාර මාධ්‍යයට විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටීමේ වාර්තාව ලක්බිම පුවත්පතෙන්. ඊළඟට අපි යොමු වෙනවා දිවයින පුවත්පතේ වාර්තාවකට. මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා හැම නායකයෙක්ම යුග මෙහෙවර ඉටු කළා කියලා. මේ රටේ බිහිවුණු සෑම රාජ්‍ය නායකයෙක්ම තමන්ගේ යුග මෙහෙවර හරිහැටි ඉටු කළ බවත් ඔවුන් රටට හොඳක් මිස නරකක් සිදු නොකළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කියන්නේ පළවෙනිදා පොළොන්නරුවේදී පැවසීය. ඩී.එස් සේනානායක මහතා එදා සිටි නායකයන් සමග එකතුව ජාතිකාරගලය ශක්තිමත් කර බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් රට නිදහස් කරගත් බවත් බණ්ඩාරනායක මහතා සමාජය තුළ තිබුණු බමුණු කුල බිඳහෙලා පුංචි මිනිහට රාජ්‍යපාලනයට ඇතුළු වීමට ඉඩහසර ලබා දුන් බවත් ඔහු පැවසුවේය. සිරිමාව බණ්ඩාරනායක මැතිනිය තම යුගය තුළ පොදු දේපළ පොදු සම්පත් ජනතා අයිතියට පවරා දුන් බවත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළින් රාජ්‍ය බලය පළාත් 9කට බෙදා හැරීමට කටයුතු කළ බවත් කීවේය.
එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දුකී දුප්පත් ජනතාව වෙනුවෙන් ජනසවිය වැනි වැඩසටහන් ආරම්භ කර විශේෂයෙන්ම පොදු මහජනතාව අතරින් ආර්ථික පරිවර්තනයක් ශක්තිමත් කරනු ලැබූ බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය අවසන් කර රටට සාමය ලබා දුන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. පොළොන්නරුවේ ජනතාවට 2016 නව වසරට සුභපැතීම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පුලතිසි බුද්ධ මන්දපයේදී පැවති උත්සවයේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඒකම ලංකාදීප පුවත්පතේ වාර්තාවකට යොමු වෙන්නට කැමති. ලංකාදීප පුවත්පත කියනවා පකිස්තාන අගමැති සඳුදා දිවයිනට කියලා. පකිස්තානයේ අගමැති නවාස් ෂරිෆ් මහතා දෙදින නිල සංචාරයක් සඳහා සඳුදා, ඒ කියන්නේ හතරවෙනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව පකිස්තාන අගමැති මෙරටට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි. දෙදිනක් දිවයිනේ රැඳී සිටින නවාස් ෂරිෆ් මහතා ලබන පස්වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ද්විපාක්ෂිකව සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එහිදී පකිස්තානයේ හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික, වෙළඳ හා සංස්කෘතික යන කරුණු ගැන දෙරටේ රාජනායකයන් කරුණු සාකච්ඡා කරනු ඇත. පකිස්තානයේ හා ශ්‍රී ලංකාව අතර ද්විපාක්ෂික සම්බන්ධතා වර්ධනය කරගැනීමේ අරමුණින් සිදු කරන පකිස්තාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අතරවාරයේදී දෙරට අතර ගිවිසුම් 10කට අත්සන් තැබීමට නියමිත බවද වාර්තා වේ. නව වසරේදී ලෝකනායකයන් හා දේශපාලඥයන් රැසක් නිල සංචාර සඳහා එළඹෙන ජනවාරි මාසයේදී දිවයිනට පැමිණෙන අතර එම මාසයේදී නවසීලන්ත අගමැති ජෝන් කී, බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයා, ඉන්දියා විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ්, නොවේ විදේශ අමාත්‍ය බෝජි බ්‍රෙන්ඩේ යන මහතුරු ශ්‍රී ලංකාවට පැමිණෙනවා කියා තමයි ලංකාදීප පුවත්පත පවසන්නේ. දිවයින පුවත්පත වාර්තා කරනවා ස්විස් කළු සල්ලි තතු එළියට ගන්න ගිවිසුමක්. ශ්‍රී ලංකයන් 200 දෙනෙකුගේ කළු සල්ලි පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ස්විට්සර්ලන්තයේ බාසල් නුවර මූල්‍ය අධීක්ෂණ මණ්ඩල අතර ගිවිසුමක් අත්සන් කර ඇත. මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ ස්විස් පාර්ලිමේන්තුව කළු සල්ලි පිළිබඳ රහස් හෙළි කිරීමට අනුමැතිය දීම නිසාය. මෙකී ගිවිසුම අනුව ස්විට්සර්ලන්තයේ ප්‍රධානතම බැංකු පහක ඇති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, දේශපාලකයන් හා වෙනත් පාර්ශ්වවල කළු සල්ලිවලට අදාළ සියලු රහස් අනාවරණය වෙයි. මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව මෙරට ප්‍රකට ඇඟලුම් කම්හල් ව්‍යාපාරික පවුලක සහ මහනුවර ප්‍රකට ව්‍යාපාරිකයෙකු සතු විශාල කළු සල්ලි මුදලක් ස්විස් බැංකුවක ඇති බව වාර්තා වෙනවා. මේ වාර්තාව ගෙනාවේ දිවයින පුවත්පතෙන්. ලංකාදීප පුවත්පතේ වාර්තාව හඩ්සන්ගේ කාලයේ ලේකන පොලිසියට දෙන්න ගුවන්විදුලි අධ්‍යක්ෂකට උසාවියෙන් නියෝග. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සමන්ත වැලිවේරියගේ සමයේදී එම සංස්ථාව තුළ සිදු වූ බව කියන මහජන මුදල් හා දේපළ අයථා පරිහරණය සම්බන්ධ ලියකියවිලි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයට බාර දෙන්නයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එහි වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවකයන් පිරිසක් පොලිස්පතිවරයා හමුවේ එම ආයතනය තුළ සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර ඒ අනුව විමර්ශනය සිදුවේ. පරීක්ෂණ කඩනෙමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන්නයිද මහස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයට නියෝග කළේය. දිවයින වාර්තාවක් තිබෙනවා කෝටි 3ක බද්දක් ගෙවන්න සංඝාට මහේලට සතියක් කල් දෙයි කියා. ප්‍රසිද්ධ පොප් ගායක එන්රිකේගේ සෙක්ස් ඇන්ඩ් ලව් සංගීත ප්‍රසංගයේදී විනෝද බද්ද සඳහා අය විය යුතු රුපියල් 2,91,25,000 මුදල කොළඹ නගර සභාවට ගෙවීමට එම ප්‍රසංගය සංවිධානය කළ කුමා සංගක්කාර සහ මහේල් ජයවර්ධන අයත් සමාගමට සතියක පමණ කාලයක් ලබා දෙන බව කොළඹ නගරාධිපති එම් මුසම්බිල් මහතා ප්‍රකාශ කර සිටිනවා. මෙම ප්‍රසංගය සංවිධානය කළ ආයතනයේ ඉකුත් සතියන්තයේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නීතිඥවරයෙකු තමා හමුවට එවූ බවත් තමා එම නීතිඥවරයා ආපසු හරවා යැවූ බවත් හෙතෙම පැවසීය. මෙම ප්‍රසංගය සඳහා ඉතා වැඩිමිලට ටිකට් අලෙවි කර මුදල් ඉපියූ බව කී කොළඹ නගරාධිපතිවරයා අදාළ සමාගමේ කළමනාකරුවෙකු කොළඹ නගර සභාවට ගෙවිය යුතු මුදල් පිළිබඳ තමා සමග ස්ථිර එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් සතියක් ඇතුළත ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවද පැවසීය. නැවත දිවයින වාර්තාවක් තිබෙනවා ගිය වසරේ රිය අනතුරු 2,561කින් 2,750ක් මරු දකිති කියලා. 2015 ජනවාරි පළවෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා දිවයින පුරා සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයන් 2,750 දෙනෙක් මරුමුවට පත් වී ඇති අතර
පසුගේ වර්ෂය තුළ සිදු රිය අනතුර සංඛ්‍යාව 2561ක් බවද දැනගන්නට තිබෙනවා. වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වී ඇති යතුරුපැදි අනතුරු වලින් එම සංඛ්‍යාව 1000 ඉක්මවන බවත් ආරංචි. මෙරට ඉතිහාසයේ යතුරුපැදි අනතුරු වලින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ පසුගිය වසරේ බවද දැනගන්නට තිබෙනවා. බස්, මෝටර රථ, ත්‍රිරෝද රථ ඇතුළු වෙනත් වාහන අනතුරු වලින් මෙතරම් පිරිසක් මියගොස් නැති බවත් කියවෙනවා. එක මතක් කරන්නට කැමැති, අද තමයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන හතරවන එක්දින ක්‍රිකට් තරගය. තුන්වන ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ජය ලබාගත් බව මේ වනිට ඔබ දන්නවා. ඉතින් අද බලමු අද හතරවන ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කොයි ආකාරයට මුහුණ දේවිද කියා. Oh, oh, oh.
ගීතය ගායනා කළේ එච්චා ජෝතිපාල සමඟ ලතාවල් පොළ. මට හිතෙන හැටෙන ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න ඉදිරිපත් කරයි. 1967-68 වර්ෂය වගේ මට මතක හැටියට ඒ කාලේ මම ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා ගෙදර එන්න නිකන් ඉන්න කාලේ රක්ෂාවක් හොයමින් යන කාලේ මට වැඩි ඒ විදිහට දැමුවත් හරි කියලා හිතනවා. 1943 අගෝස්තු 3 වෙනිදා ඔහු උපන්නේ හපුතලේදී. මේ පුංචි දරුවා තරුණෙක් වෙන්නේ සංගීතයත් තුරුළු කරලා. පස්සේ 1960 යන්තම් අවුරුදු 18-20 වෙනකොට ඔහු ඉලෙක්ට්‍රික් ගිටාරේ සිංහල සංගීතයට හඳුන්වා දෙමින් කාගෙත් කතාබහට ලක් වෙනවා. ඒකම ඉතාමත් සරල තනු ඉතාමත් අලංකාර විදිහට සිංහල ගීතයට ලං කළා. ඔය අවධියේ තමයි එංගලන්තයේ බීටල්ස් කියන ගායක කණ්ඩායම, එතකොට ලංකාවේ ලොස් කැබලෙරෝස් කියන ගායක කණ්ඩායම හුඟක්ම ජනප්‍රිය තත්ත්වයකට ඇවිල්ලා තිබුණේ ඒ කාලේ. ඉතින් මටත් ලොකු ආසාවක් ඇති වුණා මේ සංගීතය අනුකරණය කරලා මේ මොකරි ඒ අනුව යන්න හරි ඒ අනුව වාදනය කරන්න හරි ගායනය කරන්න ඕන කියන ආසාව මගේ හිතේ ඇති වුණා. ඉතින් ආසාව පෙරදරි කරගෙන තමයි මේ ඉස්සෙල්ලා මම සංගීතයට යොමු වුණේ කියලා මට මතකයි මම කියන්න කැමතියි. මේ ගායකයා සංගීතඥ ගීත රචකයෙක් අන් කිසි කෙනෙක් නෙවෙයි, ලංකාවේ පොප් සංගීතයට වක් ලොකු සේවයක් කරපු කණ්ඩායම් සංගීතය මේ රටේ ජනප්‍රිය සංගීතාංගයක් බවට පත් කරපු ක්ලැරන්ස් විජේවර්ධන. ක්ලැරන්ස් වයස 21 මූන්ස්ටෝන්ස් කණ්ඩායම පටන් ගන්නවා ඇනස්ලි මාලවන් සමඟ. 1971 ගෝල්ඩන් චයිම්ස් ගායක කණ්ඩායමත්, ඊට අවුරුද්දකට පස්සේ 72 සුපර් ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමත් ආරම්භ කරනවා. ඒ සුපර් ගෝල්ඩන් චයිම්ස් ඔහු ආරම්භ කරන්නේ යලෙත් ඔහුගේ පරණ මිත්‍රයා ඇනස්ලි මාලවන් සමඟ. තවත් ඒ වගේම ගීතයක් මං සුපුල් ජේම්ස් ගායක කණ්ඩායම ඉන්න කාලේ නිර්මාණය කරපු මේ ගීතය සීන ලොවක් දුටුවා මතකයි. ක්ලරන්ස් තනිව ගායනා කරන නැත්නම් ඔහුගේ ඒකල ගීතය හැටියට හැඳින්වෙන්නේ දිලීප පොඩිපුතු සනීපේටන්දි කියන ගීතය.
කරුණාරත්න අබේසේකර මේ ගීතය ලියන්නේ තම එකම පුතු දිලීප වෙනුවෙන්. ක්ලරන්ස් සංගීතය සැපි වූ මුල්ම සිංහල චිත්‍රපටය වන්නේ සිකුරුවිය. චිත්‍රපට සංගීතය විතර නෙමෙයි, හුඟක් ජනප්‍රිය වුණු වෙළඳ දැන්වීම් ගණනාවකුත් ඔහුගේ සංගීතයෙන් ජීවය ලැබුවා. කෙටි කාලයක් තුළ දිගු ගමනක් ගිය ක්ලරන්ස් අවුරුදු 53 1996 දෙසැම්බර් 13 අපෙන් සම්බන්නේ අපේ අවාසනාවට. පුඩි පුතු කනීපයට නිදි මවගේ උකුල් යහනි කුමාරයානනි මගේ කිරුල දිවි ජීවන රජ දහානි පාවැනි සුලලිත කුමල සුමුදු ටිකිරි ඇති කුතුමිත මොළවන් සංගවාගෙන ඇත මානොලියුව ගීතේ විමානයේ තැන්පත් කළලේ බිඳුවක් අඩු ඇති එය සංගවාගෙන බිලිඳු වෙතින් හා පසුතුව ඔබය පුතේ ජගත් ජේ ඉදිරිසිංහ සම මටෙන් මට වැඩි කර දුන්න හැකි වුණත් පත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ කරුණාරත්න අබේසේකර ශූරින් ලියූ නිමල් මෙන්ඩිස් සංගීතවත් කළ නෙවිල් ප්‍රනාන්දු ගායනා කළ මේ ගී ඇතුළත් වුණේ මණික් සඳ්‍රසාග්‍ර අධ්‍යක්ෂණය කළ කළු දියදහර සිනමාපටයටයි. රවින්ද්‍ර රන්දෙනිය නම් ප්‍රතිභාපූර්ණ රංග ශිල්පියා සිනමාවට ගෙන ආ කළු දියදහර චිත්‍රපටය නිෂ්පාදනය වන්නේ 1971. තිරගත වන්නේ 1974. තේවතු පරිසරයේ පාලකයන් හා කම්කරුවන් අතර ඇතිවන අරගලය මේ චිත්‍රපටයට පාදක වුණා. අප අතරේ කඹ දිල් තරඟෙමේ නිම වෙන්නට කල් මාස්ටර්ස ගීතය කළු දියදහර චිත්‍රපටයේ තේමා ගීතයයි.
අපි මිතුරන් වෙයිදෝ එදා දවස උදාවේ. සැබවින්ම මේ ගීතයේ පද ලියූ කරුණාරත්න අබේසේකර ශූරින් කළේ නිමල් මෙන්ඩිස් ඉංග්‍රීසියෙන් ලියූ පදමාලාව සිංහලට නැගීමයි. එදත් අදත් එකසේ ජනප්‍රිය මේ ගීතය පසු කලෙක නීලා වික්‍රමසිංහ ගායිකා විසින්ද ගායනා කරනු ලැබුවා. පනම් මතින් මට වැඩි කර දුන්න හැකි වුණත් බත් මිටක් දරුවට කවන්න මාස්තස මගිහිමි පැන දෙනවාදු අනිස අනුකම් මාස්ටර්ස ගීතයේ අයිතිය ඇත්තේ තමන්ටයයි නීලා කීවත් ඇයට එවන් අයිතියක් ලැබී නැති බව නිමල් මෙන්ඩිස් සංගීතඥයාගේ පවුලේ අය මාධ්‍යවලට කියා තිබුණා. ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පනත අනුව ගීතයක අයිතිය ඇත්තේ සංගීතඥයාට සහ පදරචකයාටයි. ගායකයාට හෝ ගායිකාවට හෝ ගීතයේ අයිතිය ලැබෙන්නේ සංගීතඥයා සහ පදරචකයා ඒ අයිතිය ඔහුට හෝ ඇයට පවරා දුන් විටයි. මාස්ටර්ස ගීතය පසු කලෙක භාතිය සන්තුෂ්ද තවත් විකෘති කිරීම් සහිතව ගායනා කර තිබුණා. නමුත් ඔවුනට ඒ සඳහා අවසර ලැබුණේ කෙසේද යන්න පැහැදිලි නැහැ. මට මතක් වෙනව සුද්දා හෙළු පෙළු හැටි අපි කතා කළේ හන ගැහි ගැහි දනින් වැටි මාස්ටර්ස මගේ හිමි තැන මට දෙන්න අනේස කරුණාවෙන් සලකන්න එදා කළුදිය දහර චිත්‍රපටයට නෙවිල් ප්‍රනාන්දු ගායනා කළ මාස්ටර්ස ගීතය තවමත් අපේ හදවත් තුළ රැඳී තිබෙනවා. එසේ වී තිබෙන්නේ ගීතයේ අර්ථය කුළු ගැන්වන ආකාරයෙන් හැඟීම් බර ලෙස ඔහු කළ ගායනය නිසයි. මනම් මටෙන් මට වැඩි කර දුන්න හැකි වුණත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ මතක් වෙනව සුද්දා පැනු පෙළු හැටි අපි කතා කළේ මන ගැහි ගැහි දනින් වැටි මාස්ටර් සර් මගේ හිමි තැන මට දෙන්න අදහස් කැකියේ. ශනිදා සාදයට අදහස් දැක්වූ අපේ හිතවතුන් ගැන කතා කරන්නටයි මේ වෙලාව. වෙනද වගේම අදත් අපට කෙටි පණිවිඩ වූ කීප දෙනෙක් පිළිබඳව කතා කරන්නට තිබෙනවා. බණ්ඩුරා සිට සරත් කුමාර,
ඩැන්ඩිනොන් හි සංජය ඔබ දැක්වූ අදහස් පිළිබඳ ස්තුති ඒ දහස් සැලකිල්ලට ගනිමින් තිබෙනවා. නරේවරන්හි අමරසිරිරත් ස්තුතියි. ඔබ දක්වන අදහස් අපට සැමවිටම වැදගත් බව අමතක කරන්න එපා. කෝභහකි සෝමරත්න ගිය සතියේ ඔබ දුන් කෙටි පණිවිඩයට ස්තුති. ඔබ අසා තිබුණා මොකක්ද මේ බොක්සින් ඩේ කියන කියන්නේ කියලා. ඇත්තට මේ බොහෝ දෙනෙක් දැනග නොදන්නා කාරණයක් තමයි මොකක්ද මේ බොක්සින් ඩේ කියන්නේ. බොහෝ අය මේක පටලවා ගන්නවා. මෙයාට ක්‍රීඩාවට සම්බන්ධයක් තියෙනවා කියලා. උදේ බොක්සින් ක්‍රීඩාව තියෙන්නේ. ඒකට සම්බන්ධයක් නැහැ මේ බොක්සින් ඩේ කියන එක. බොක්සින් ඩේ කියන එක ඇති වෙන්නේ සම්ප්‍රදායක් අනුව. මේ පිළිබඳ කරුණු හොයාගෙන යනකොට ඇත්තටම විකිපීඩියා වෙබ් අඩවිය මෙසේ කියනවා, මේ නත්තල් දවසට පසුවෙනි දවසේ පහුවෙනි දවසේ තමන්ගේ සේවකයන්ට තෑගි භෝග දීමේ සම්ප්‍රදායක් බ්‍රිතාන්‍යයේ තිබුණ කියලා අතීතයේ. නත්තල් දවසට ඉවර වෙච්චාට පස්සේ යකඩ පෙට්ටියක් තිබිලා මේ පෙට්ටියට තෑගි භෝග පුරවා තිබෙනවා. සේවකයන්ට පුළුවන් මේ තෑගි භෝග මේ පෙට්ටියෙන් අරගෙන යන්නට. නැහැ එහෙමත් නැත්නම් සමහර අවස්ථාවලදී තෑගි භෝග පිරවු පෙට්ටි පිටින් සේවකයන්ට තෑගි දීපු අවස්ථා තිබෙනවා කියලා. මෙන්න මේ නිසා තමයි ක්‍රිස්මස් බොක්ස් කියන අර්ථය අරගෙන බොක්සින් ඩේ කියන දවසක් නත්තල් දවසට පහුවෙනිදාට යොදාගෙන තිබෙන්නේ. අතර මේක ප්‍රධාන වශයෙන් මේ දවස යොදාගත්තේ බ්‍රිතාන්‍ය යටත් වෙච්ච බවට පත් වෙලා තිබ්බ බහමාස්, බාබඩෝස්, කැනඩා, හොංකොං, ඕස්ට්‍රේලියා, බර්මිඩා, නිව්සීලන්ඩ්, කෙන්යා, සවුත් ඇෆ්‍රිකා වගේ රටවල්වල තමයි මේ බොක්සින් ඩේ කියන සම්ප්‍රදාය පැවතුනේ. ඒකම 1994 දී සවුත් ඇෆ්‍රිකාව, දකුණු අප්‍රිකාව බොක්සින් ඩේ කියන නම වෙනස් කළා ඩේ ඔෆ් ගුඩ්විල් කියලා. ඉතින් වෙනත් නමකින් හරි ඔවුනුත් මේ සම්ප්‍රදාය පවත්වාගෙන යනවා. අද දවසේ අද බොක්සින් ඩේ කියන එක වෙළඳ ව්‍යාපාරිකයන්ගේ විද්‍යාවක් බවට පත් වෙලා තියෙන හැටි අපිට පේනවා, ආගමික පැත්ත හෝ සම්ප්‍රදායික පැත්ත කෙසේ වෙතත්. රෝහණ සිරිවර්ධන ගායනා කරන මේ ගීතය ලිව්වේ කුලරත්න ආර්යවංශ සරත් අල්ලිස්ගේ සංගීතය. මේ ගීතයත් සමගින් අදත් අපි සමුගෙන යන්නටයි සූදානම. වෙනදා වගේම මට තාක්ෂණ සහාය සැපයුවා මගේ හිතවත් උදය ගෝවින්න. මම ශනිදා සාදය සම්පාදනය කළ ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. ලැබුවා වූ 2016 වසරත් මේ සතියත් පමණක් නෙවෙයි ඔබේ මුළු ඉදිරි කාලයම සුවදායක වෙන්නයි කියා අපි ප්‍රාර්ථනා කරනවා සුහද සිතින්. නැවත හමුවෙමු ලබන සතියේත්. ආයුබෝවන්. Yeah.